අපි සරවිල්ගේ මල්ලිගෙන් පැවතෙන කට්ටිය. සිංහලයන්ගේ වීරයා සිංහලයන් ලවාම ද්‍රෝහියෙක් හොරෙක් මංගොල්ලකාරයෙක් හැටියට හඳුන්වන්න පෙළඹිච්ච එක. අදත් මේ සුද්දන්ට සහ නොරටුන්ට ගැතිකම් පවත්වන සිංහලෝ දහස් ගාණක් ඉන්න රටක ඉන්නේ. ආයිබෝන් අශෝක මහත්මයා. ආයිබෝන්. මම හිතන්නේ අපිට අද මාධ්‍යෙන් අපි දැක්කා විවිධ මාධ්‍ය කරුවන් විසින් සූරසරල්දීල්ගේ සම්බන්ධයෙන් එක එක මාධ්‍ය වැඩසටහන් කරනවා. නමුත් ඒ පොඩි දවස් වෙනස් වීමක් තියෙනා වගේ පේනවා අපිට තියෙන දත්තයන් අනුව. 1864 මැයි 7 ඔහුගේ මිය යාම සඳහන් කරන සමහර කට්ටිය සඳහන් කරන්නේ මැයි 6 වශයෙන්. මම හිතන්නේ මම ඒ ගැන දන්නේ නැහැ ඔබතුමාගෙන් පස්සේ දැනගන්නම්. ඒ වගේම තමයි මේ සරදියෙල් කාලයක් තුල විවිධ කාලයන් තුල විවිධ ස්වරූපයෙන් ආවත් මොහු වටා මේ මොහුගේ සමාජ පරිසරයේ වටා ඔවුන්ගේ නෑදා පිරිස වටා අපි කසුකුසුවක් මේක මතු කරගන්න ඕනේ සත්‍යය මතු කරගන්න. මොකද හේතුව ජනහිතකාමියක වූ දුප්පතාගේ හිතවතෙක වූ මේ උතුම් කන්දේ සූර සරදියෙල් ගැන විවිධ මඩපහරත් අපේ කුඩා කාලයේදී ගියා. ඇත්තටම අපි කොළඹ නුවර යනකොට උතුම් කන්ද ඇත්තටම අපේ තාත්තලා තමයි පෙන්වන්නේ මේ තියේ සරදියෙල් හිටපු තැන. සමහරලාට ඒ කන්දට පොඩ්ඩක් ඉස්සරහින් ඒ පාරට තියෙනවා පොඩි මේ මාරගස් වගේ. ඒවට චේන් එක එල්ලිලා මේ සරදියෙල් මේක එල්ලිලා මෙතෙන්ටත් ආවා කියලා අපිට කුඩා කාලේ පෙන්වලා තියෙනවා. ඇත්තටම ඒ තැන් නෑ. ඒ චේන් කෑලි තිබ්බ මං හිතන්නේ සමාජයෙන් ඒව හදාගත්ත දේවල් වැරදි කරුණු දන්නේ නැහැ. ඉතින් මෙහෙම යනකොට අශෝක මහත්මයානි මේ අපේ සරදියෙල් මේ අපේ වීරවරයෙක් සදාකාලික වීරවරයෙක්. උදාහරණයක් වශයෙන් මම වීරවරයෙක් කියලා කියන්න පුළුවන් තවත් ස්ථානයක් තමයි WG ක්‍රූස් කියලා මහත්මෙක් පොතක් ලියලා දෙනවා ලෝඩ් ඔෆ් ද මවුන්ටන් කන්දේ වීරයා කියලා. ඉතින් කන්දේ වීරයා කියන ඒ කවි පන්ති සහිත පොතක් ඒ කවි සංකල්ප පොතේ ස්ථානික සඳහන් කරනවා මෙන්න මෙහෙම එකක්. ඒකෙන් හිතා ගන්න පුළුවන් බටහිර යුරෝපයෙන්ම ලියවුණු පොතක් ආශ්‍රයෙන් අපිට දැනගන්න පුළුවන් මෙතන මේ ගම්කිසි වීරවරයෙක් මේ ඉඳලා තියෙනවා කියන එක. මේ අපි මේ හොයලා බලනකොට ඒ නිසඳසත් මම පොඩ්ඩක් කියන්න අවසරයි මේ ඔබතුමාට පටන් ගන්න ඉස්සෙල්ලා. මෙන්න මෙහෙම කියනවා. ඇසුනා පෝරකේ කඹ ලිස්සා නැගූ කස පහර නද නුඹේ මලකද වැටෙනවර ආබර බොල් හඬ නුඹ මරණයට ගොදුරු නෑ සරදියෙල් මේ රළු උතුම් කන්ද මුදුනේ දිලෙනා මැටි පහන් තවද ඔබේ අනග ගීයේ ගයයි අදිටනේ අර්ථේ කම්පණය සිහි කරයි. ඉතින් මම හිතන්නේ අශෝක මහත්මයන්නේ එතනින් පටන් ගන්න ඇත්තටම කවුද මේ සූර සරදියෙල් කියන්නේ? සරදියෙල් කියලා කියන්නේ මේ හාල් දඬුවන හිටපු ප්‍රභු පරම්පරාවකින් ඉඳලා පස්සේ දුප්පත් වෙච්ච කෝටි රාජධානියේ රජුගේ රාජසභා හිටපු මේ ජයමහා මුදලි දීකිරි කෑවගේ කියන පරම්පරාවට අයිති පුජ්‍යලේ. මොහුගේ පියා ඒ වෙනුවට ගැල්කරුවෙක් හැටියට රැකියාව කරලා උතුම්කන්ද පැත්තට ගිහිල්ලා උතුම්කන්දේ එක්තරා කෝපිකඩයක් හිමි පුජ්‍යලේගු දියණියක් සමග මේ විවාහ වෙනවා. ඒක නිසා තමයි සරදියෙල් අපේ වීරයා ඒ පැත්තේ ජීවත් වෙන්නේ. අනිත් එක පන්සල්ල ලාභාගය ලැබලා හාමුදුරුවෝ මේ සුද්දන්ටේ තනි සටනක් කරන්න ඔහුට මේ ශරීරයේ ඇතුල් කරලා තියෙන කලව පළලා මේ හෙනරාජ තෛලය ඒක නිසා ඔහුට වෙඩි වදින්නේ නැහැ. ඔහු තනියෙන් සටන් කරනවා. සුද්දෝ අපේ ධනය ඌරගෙන කාලා ඒව පොදිබැඳගෙන යුරෝපයට යනකොට ඒ ධනය නැවත උදුරගෙන දුප්පත් ගමේ සිංහලයන්ට බෙදා දීම තමයි ඔහු කරේ. මම හිතන්නේ මේ අශෝක මහත්මයානේ මට මතකයි සරදියෙල්ට අපේ තරුණ කාලයේදී සහ ඒ කුඩා පාසල් යන අවදි අපිට දැනුනේ මඩ ගැසීමක්. ඇත්තටම විශාල මඩ ප්‍රහාරයක්. නමුත් රොබින්හුඩ් සමහර රොබින්හුඩ් කියන ඔබතුමා බල්ල ඇති රූපහයිනිගේ කතා මොහුගේ චරිතයයි සරදියෙල්ගේ චරිතයයි සමාන කරවීමක් පටන් ගත්තා මේ රොබින්හුඩ් චිත්‍රපටයෙනුත් පස්සේ. ඉතින් මං හිතන්නේ ඒ ඔස්සේ ගියත් මං හිතන්නේ රොබින්හුඩ්ට වැඩිය ධීරවීර චරිතයක් සරදියෙල්. මොකද හේතුව ඔහුගේ පරම්පරාව අපේ රටේ වීරවරයන්ට සම්බන්ධ ආරක්ෂාවට සම්බන්ධ පරම්පරාවක්. ඉතින් ඇත්තටම සරදියෙල්ගේ ජීවිතයට ආපු ඒ තර්ජන ගර්ධන ඔස්සේ විශාල අපහාස උපහාසයක් සඳහන් වෙලා තියෙනවා. ඔහු හොර කල්ලියක් දාගෙන හිටියා. ඔහු අහිංසක මිනිසුන්ට සුදු මහත්තුරුන්ගේ සල්ලි හොරකම් කරලා දුන්නේ නැහැ. ඒවා එක එක විදියට පාවිච්චි කරා කියලා සමහර තැන්වල සඳහන් වෙනවා. නමුත් අපිට හිතන විදියට මොහු ඇත්තටම සංවේදී පුද්ගලෙක්. මේකට
අත්දැකීමක් වශයෙන් මේ මොහුට මේ වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ අත්දැකීමක් ඇවිල්ලා තිබෙන තැනක් හොයන යනකොට යම් කිසි දෙයකට අහුවෙලා මොහුට දඬුවමක් ලබා දෙනවා ඒ කාලේ හිටපු ප්‍රභූවරයෙක්. ඒකේ දුකත් එක්ක මොහු ගිහිල්ලා වැඩ කරන්නේ රයිෆල් බැරක්කේ බැරක්ක ආවතේ කරු ලෙසින්. එතනින් මේ අවිවාහිත දෙකක් අරන් මහනුවරට නැවත උතුම් කන්දට පැන යෑමට ප්‍රධාන හේතුව වෙන්න පුළුවන් එදා ඒ සුද්දන්ගේ කකුල් අතගාමින් අපේ සිංහලයන් සමහරට මුස්ලිම් වරුන් ඒ දවස්වල හිටපු සමහරට දෙමළ පුද්ගලයන් මේ කකුල් අතපත ගාමින් ගැතිකම් කලා වෙන්න පුළුවන් මෙයාට මේකෙ හින්දා අර පසුබිමත් එක්ක මෙයාට කනගාටු වෙමින් ඉඳති තමන්ගේ බඩපියත රැකගන්න සමහර මිනිස්සු රට ජාතිය ගැන කිසිම සඳහනක් නැතුව තමන් මේ රට පාවා දෙනවා මම හිතන්නේ අදත් මේ සුද්දන්ට සහ නොරටුන්ට ගැතිකම් පවත්තන සිංහලෝ දහස් ගාණක් ඉන්න රටක ඉන්නේ මේකට විරුද්ධවද්ද මේ සටන් කරේ ඇත්තටම මේ ඔව් තනිව සටන් කරේ හුදකලා සටනක් කරාට ඔහු මේ උදුරගත්තු ධනය මේ ඒ පැත්තේ හිටපු ඔහුගේ හිතවතුන් වෙච්ච සියලුම මුස්ලිම්ලා දෙමළ කියන්නේ නැතුව සියලුම සිංහලයන් ඇතුළු හැම කෙනාට දුප්පතුන්ට බෙදලා දුන්නා ඒ වගේම අත කනගාටුවට කාරණයක් තමයි ජාතික පොලිස් හැටියට සලකන්නේ ඇතර මම්මලේ මරික්කාර තමයි ඔහුගේ සගය වෙච්ච වෙඩි තිබ්බේ තුවාන් කියන මැලේ පොලිස් නිලධාරියට ඒ දිනය අදටත් අපි නිර්ලජ්ජිතව ලැජ්ජ වෙන්න ඕන නිදහසෙන් පස්සේ අවුරුදු 70ක් වෙලා ජාතික පොලිස් දිනේ හැටියට ගන්න නමුත් අපේ පොලිසියේ පොලිස් නිලධාරීන් 600ක් ඉදනවසේ අනුවේ ජූලි 11 වෙනිදා නැගිනේර පළාතේදී ප්‍රේමදාස රජයේ උපදෙස් මත යටත් වෙලා එල්ටීටී මැරයන් විසින් මරා දැමුණු 600ක් 700ක් අතර සිංහල පොලිස් නිලධාරියන්ගේ සාමූහික ඒ කියන්නේ සාමූහික මරණය ගැන මරා දැමීම තමයි ඇත්තටම ජාතික පොලිස් දිනේ වෙන්න ඕන ඒ වුණාට මෙරට ආණ්ඩුව විසින් බ්‍රිතාන්‍යයේ යුගයේදී සිංහල වීරවරේ විසින් මරා දැමුණු තුවාන් කියන මැලේ පොලිස්තරයෙන් මරා දැමුණු දිනය මේ පොලිස් දිනේ හැටියට නිර්ලජ්ජිතව මේ තවමත් පාත්තාගෙන යනවා ඒක නිවැරදි කරන්න ඕන වහා මම හිතන්නේ අපි ඒ ගැන ඇත්තටම අතිශයින්ම කනගාටු වෙන්න ඕනේ අශෝක මාත්මයන්නේ ඒ දිනය ජාතික පොලිස් දිනේ හැටියට අරගෙන නැතුව අපේ වීරයෙක් වෙච්ච සරදියලට මඩ ගහන්න තුවාන් කියලා මැලේ භාෂාවෙන් කතා කරන්නේ මහත්මයා කියන කෙනා සිංහෝ කියන වගේ සුදුකිසි භාෂාවෙන් ඒ පුජ්‍යලයා මරපු දිනේ හැටියට ඔයකට වරදකරු හැටියට හුවා දක්වන්නේ ඇත්තටම සරදියෙල් නමුත් මම්මලේ මරික්කාත් තමයි මේ වෙඩි තියන්නේ හේතුව මේ ආමුදුරුවරු මේ ඔහුට දන්වලා තිබුණ මෙහෙම කතා පන්සිල් රැකී නැත්තම් ඔය සුරේ බලය තියෙන්නේ නැහැ කියලා ඔහු අපරාධකරුවෙක් නෙවෙයි ක්‍රියාවක් වශයෙන් අපි කුඩා දරුවන්ට කියලා දෙන්න ඕන තමන්ගේ රට ජාතිය වෙනුවෙන් ඕනම අවස්ථාවක ඉදිරිපත් වෙලා මේ රට රැකගන්න කියලා. මොකද හේතුව මට පේන්නේ නැහැ සරදියල් සිංහල කට්ටියකට කරදරේ කරා එක්කෝ සුවදේශිකයන්ට කරදරේ කරා කියලා. මොකද ඔහු දන්නවා නොරටුන් විජාතීන් වුණත් මේ අසරණ මිනිස්සුන්ට උදව් කරනවා. මම හිතන්නේ ඒක අපේ සිංහල බෞද්ධ පුරුද්දක් අද වෙනකල්. ඉතින් අශෝක මහත්මයන්නේ අර ඔබ සඳහන් කර අර දිනයක් වෙනස් කරලා මේ ජාතික වීරයෙක් අතින් මරණයට පත්වෙච්ච පුද්ගලයෙක්ගේ වෙඩි කෑමක් ඒ කියන්නේ පොලිසිය නිලධාරියෙක්ගේ දවසක් මෙහෙම සවරනවට වැඩිය මම හිතනවා උසස් තත්වයකටයි එක්ක සරදියල්ගේ ඒ සදාකාලික මරණේ ඇති වෙච්ච දිනේ අපි වීරත්වයෙන් සමරනවා නම් නැත්නම් ඔබතුමා කිව්වා වගේ දිනයක් තෝරගන්න මම හිතන්නේ උගත් බුද්ධිමත් පුද්ගලයන්ට ඕනම දෙයක් අතීතයේ අපි විසින් වැරද්දක් වෙලා තියෙනවා නම් අපිට නැවත දිනයක් සකස් කරගන්න එක සුළු කාර්යයක් මොකද ජාතික වීරයන් බවට පත් කරපු ජාති ද්‍රෝහීන් වශයෙන් හඳුන්වාගෙන තිබ්බු විවිධ පුද්ගලයන් ජාතික වීරයන් බවට පත් කරා. ඉතින් ඔබතුමාට කවුරු හරි හම්බෙලා තියෙනවද මේ සරදියල්ගේ නෑදෑයෙක් මේ කාලේ? මීගම ප්‍රදේශයේ එක ආයතනයක වැඩ කරද්දී මට හම්බුණා මේ හෙඩ්වඩ් කියලා මහත්මේ. එතුමා ඉන්නේ මේ හාල් දඬුවන් ප්‍රදේශේ නෙවෙයි. එතුමා ඉන්නේ පමුණුගම කියන ප්‍රදේශේ. මම එතුමා සම්බන්ධ කරලා දෙන්නම් තව ටික වෙලාවකින් එතුමාට කතා කරොත් ඒ පෞද්ගලිකව ඔහුගේ පරම්පරාව ගැන දැනගන්න පුළුවන් ඔහුගේ අර
කායික ලක්ෂණ ගැන තියෙන ඉතිහාස විස්තරවලට මොහුගේ ශරීර ලක්ෂණ 100%ක්ම ගැලපෙනවා. පුංචි ශරීරයක් තියෙන මේ නමුත් තියුණු පෙනුමක් තියෙන පුජ්‍යලෙක ඔවුන්ගේ පරම්පාරික පෙනුමෙන් එන එක තමයි ඒකෙන් පේන්නේ. මම හිතන්නේ ඔබතුමා කියපු කාරණයට ඌර්ණපූර්ණයක් වශයෙන් අර සමාන ලක්ෂණ තියෙනවා කියන එකට ඇත්තටම සරදියල් චිත්‍රපටයේ අශෝක මහත්මයානි විරෝධය පාලා තියෙනවා මුණුපොරෙකු ගබ්‍රියෙල්. ඉතින් මේ ගබ්‍රියෙල් කියන විරෝධය පෑමට හේතුව තමයි සරදියල් කියන්නේ මේ හොරෙක් නෙවෙයි මේ වීරවරේ. ඉතින් එතනදීම සරදියල්ට සමාන හැඩරුව තියෙන මිනිපිරියගේ පින්තූරයක් මේ තියෙන මාධ්‍ය තුල. ඇත්තටම ලංකාදීප පුවත්පතේ සඳහන් වෙන්නේ. ඒ වගේම මහලු කාන්තාවක් පෙන්වලා තියෙන එතනම ඒ සහෝදරයාගේ පුතාගේ භාර්යාව කියලා. ඉතින් මං හිතන්නේ එඩ්වර්ඩ් මහතා මේ ගැන හොඳින් අසා දැනගන්න පුළුවන්. මොකද සරදියල්ගේ නෑදෑයෙක් හම්බෙන්නේ. ඉතින් තවත් ඔබතුමාට මේ සරදියල් සම්බන්ධයෙන් කාරණා සඳහන් කරන්න තියෙනවද? ඔව් මේ අපරාධකරුවෙක් හොරෙක් නෙවෙයි සිංහලයන්ගේ වීරවරයෙක්. අනිත් එක මේ ඔහු මේ ඒ බාණ්ඩ එහෙම නැත්නම් බ්‍රිතාන්‍යයන් සතු ඉංග්‍රීසිකාර වතුකාරයන් සතු මිල මුදල් සහ දේපළ මේ අරගෙන දුන්නේ ඕන්ගෙන් උදුර දෙන විතර නෙවෙයි. සමහර වෙලාවට මම තමයි කියලා තුවක්කුවක් අරගෙන මේ සූර සරදියල් කියලා බිමට පනිනකොට බොහෝ වෙලාවට ඔහුට වෙඩිවදින්නේ නැහැ. හැම වෙලාවට වෙඩිවදින්නේ නැහැ. ඔහුගේ ගාව හිටිය අර ද්‍රෝහි පුජ්‍යලේ සතා කියලා මිනිහෙක් තමයි ඔහුගේ හිතවතෙක් හැටියට ඉඳගෙන රත්තරන් උණ්ඩයක් දාපු උණ්ඩේකින් වෙඩි තිබ්බොත් විතරයි කියලා වදින්න කිව්වෙන් පස්සේ තමයි ඔහුට කකුලට වෙඩිවදින්නේ. ඒතෙක් කිසි කාලෙක ඔහුට වෙඩිවදින්නේ නැති නිසා මේ වෙඩිතිබීමේ ප්‍රයෝජනය මේ ආපු සියලුම ඉංග්‍රීසිකාරුවන් මේ කාර්යයන් වතුකාරයන් එවනත පොහොසත් අපේ රටේ ධනය සූරා කාපයෝ තමන්ගේ ධනය දාලා සිහිසුන්ව වැටුණ එහෙම නැත්තම් පැනලා දිව්වා. ඒ සල්ලි ඒ දේපල තමයි මේ දුප්පතුන්ට මෙහෙම ඔහුට වෙඩි වැදුනේ නැත්තම් කිසි කාලෙක සුද්දොන්ට අල්ලගන්න හම්බෙන්නේ නැහැ. ඒ වෙඩි වැදින්න කොට මේ ද්‍රෝහින්ගේ උපදෙස් මත බ්‍රිතාන්‍යයන් විසින් රත්තරන් උණ්ඩයක් දාලා මේ තුවක්කුවකින් වෙඩි තිබ්බා. ඒ පාර තමයි මේ ඔහුට මේ තුවාල වෙන්නේ. ඒකෙන් ඉතිපස්ස තමයි අත්තරංගුවටපත් වෙන්නේ. ඉතින් මේකේ නරක මේ පූර්වාදර්ශය තමයි සිංහලයන්ගේ වීරයා සිංහලයන් ලවාම ද්‍රෝහියෙක් හොරෙක් මංකොල්ලකාරයෙක් හැටියට හඳුන්වන්න පෙළඹිච්ච එක. මං හිතන්නේ අශෝක මහත්මයානි මේ දීර්ඝ සම්බන්ධයක් සරදියල් වටා වුණත් අපිට කතා කරන්න ඕනේ අද අපේ රණවීරෝ ඇත්තටම පෝරුවකට ගෙනියන්න දඟලන කාලයක්. මං හිතන්නේ ඒ කාලෙම තමයි මේ පාවා දෙන්නා විසින් කරලා ඇත්තේ අපේ රටේ. මං හිතන්නේ සුද්දොන්ගේ කකුල් සෝදන මිනිස්සු තමයි මේවා කරන්නේ ඇත්තටම. ඉතින් අපිට කනගාටු වෙනවා සරදියල්ටත් ඒ සමයේම හම්බ වුණා අද අපේ පසුගිය යුද්ධයේ දිනා දුන්න රණවීරවන්ටත් මේ ජාති ද්‍රෝහි ක්‍රියාවම ජාති භ්‍රෂ්ටයන් විසින් කරමින් ඉන්න කාලෙක තමයි. ඉතින් මං ඔබතුමාට අවසාන වශයෙන් මං යමක් එකතු කරන්නේ මම මේ කතාවෙන් පස්සේ අර එඩ්වර්ඩ් මහතාව ළඟා කරගෙන මම තවත් විස්තරයකට පසු මං ඔබතුමා හම්බ වෙන්න එන්න. අයිබෝන් එඩ්වර්ඩ් මහත්මයා මං හිතන්නේ අද අපිට ඉතාම සුබ දවසක්. මොකද හේතුව අපේ සදාකාලික වීරවරයෙක් වෙන සූර සරදියල් ගේ පරම්පරාවේ ඥාතියෙක් අපිට අද හම්බුණු පළමින් දවස. ඇත්තටම ඉතිහාසය තුළින් ඒ විදිහ ඉතා ධීරවීර මනුස්සයන් උදෙසා තියෙන අපේ ජාතික වීරයන්ට මඩ ගැසීම තමයි යන්නේ. ඉතින් ඒ පරම්පරාවෙන් මම හිතන්නේ ඒ ලක්ෂණ සමාන ලක්ෂණ ඔබතුමාටත් ඇති කියලා හිතනවා. මොකද මම ඉහතින් ගත්ත සාකච්ඡාවේදී අශෝක මහත්මයා කිව්වා ඔබතුමාව දැක්කම මේ ගැන සී වෙනවා කියලා. ඉතින් ඔබතුමාට පොඩ්ඩක් කියන්න පුළුවන් දේ ඥාති සම්බන්ධතාවය ගැන. අපි සරදියල්ගේ මල්ලිකින් පැවතෙන කට්ටිය. ඒ කියන්නේ සරදියල්ගේ වැඩිමහල් මල්ලි පමුණුකෝ පදිංචියට. එයාගෙන් පස්සේ බොහොම අපි හතරවෙනි පරම්පරාවයි මේ දැන් ඉන්නේ. එතකොට ඔබතුමාලාගේ පරම්පරාවේ ඇතුළතදී සරදියල් වීරවරයෙක් වශයෙන් අදත් පිළිගන්නවද? පිළිගන්නවා. බොහොම ස්තුතියි කතාවට. මොකද අපි පිළිගන්නවා නම් ඔබතුමාලා අනිවාර්යෙන් ඒ ගැන ආඩම්බර විය යුතුයි. අපි හිතන්නේ සරදියල්ගේ වීර ක්‍රියාවන් මේ කොච්චර අභීත ක්‍රියාවන් සිදු කරාද කිව්වොත් එදා ඒ තනියම තමන්ගේ සටන් කරේ. මොකද අපි කුඩා කාලයේදී මහනුවර කොළඹ යනකොට අපේ අම්මලා තාත්තලා උතර නවත්තලා පෙන්නනෝ සරදියල් කන්ද. තාමත් අවශ්‍යතාවයට අවශ්‍ය ඥාතිත්වයට මම හිතන්නේ ගරු නම්බු නාමයේ එඩ්වර්ඩ් මහත්මයා හම්බ වෙලා නැති වෙයි. මොකද අපේ රටේ තත්ත්වය ඕක තමයි. ඉතින් ඉදිරියේ සඳහන් කරේ ඔබතුමාට යම්කිසි විශේෂිත කාරණයක් අපිට මාධ්‍යගත කරන්න අද ඔබතුමාට කැමැත්තක් තියෙනවා නම් මට ඒ ගැනත් පවසන්න. ඉස්සරහට ගෙනියන්නේ දැනට මම ඉස්සරහ ඒ දේ කරගෙන යන්නේ.
මමිතන්නේ අපි ඇත්තටම ඔබතුමාට ඕන වෙලාවක අපි ඒ ආධාර උපකාරය දෙන්නම් මොකද ඇත්තටම අපේ ජාතික වීරයන්ගේ પરම්පරාවල ඥාන්තින්ට කතා කිරීමට අවස්ථාව ලැබුණත් අපිට වාසනාවක් මොකද එදා සුද්දා විසින් ඒ ඥාතිත්වයේ තියෙන සෑම પરම්පරාවම අතුගාලා දැම්මා ඇත්තටම නැති කළා දැම්මා හිතන්නේ ඔබතුමාලටත් විශාල කරදර වෙන්නේ නැති ඥාතිත්වයේ හුන්නේ හින්දා ඉතින් ඒ හින්දා ඔබතුමාලා ඒ ඉදිරියට දිගටම කරගෙන යන්න අපි उपकार करना के लिए बलापुरुत्वे मेथनी नवत्तन उबतुमाट बहुम स्तुति अशोक महात्म्य अभी नवता तबतुमाट आवे अरे एडवर्ड महात्म्य कथा कल अतट ओहूट पुड़ी बाधा की नम तो सतोष बारगत्ता अतर मोह अवसान बलापुरुत्व ये ज्ञातीत्व सरदील के चरते सरहाट समाज गतक अभी ऐ थिंक अभी संपूर्ण मेकट उदाऊ करना के लिए अतटम उबतुमा के मत अभी गणहर दवा मे ජාතික පොලිස් දිනේ වෙනස් කිරීම සම්බන්ධයෙන් අවසාන වශයෙන් ඔබතුමාට බොහොම ස්තුතියි ඒ විදිහ ඥාතිත්වයේ සම්බන්ධයෙන් අතරම් પરම්පරා ලේ ඥාතින් ස්වාධීනිය සම්බන්ධයෙන් ඔබතුමාට අවසාන වශයෙන් මොකක්ද කියන්න දෙන්නේ අපිට සිංහල ඉතිහාසයේ බොහෝ දරුණු විදිහට මේ ඉංග්‍රීසි පාලකයන් විසින් විකෘති කරලා තියෙනවා මහා වංශයේ ඉඳලා මහා වංශ පරිවර්තනයේ කොට චාර්ල්ස් බටුවන් තුඩාවෙත බ්‍රිතාන්‍ය ඉතිහාසඥයන් විසින් දුන්නු නියෝග අනුව ඒ වගේම ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන් හැටියට හිටපු සමහර සිංහල නිලධාරීන් විසින්ද ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලවල ගුරුකුල විසින්ද සිංහලයන් ඉන්දියාවෙන් ආවයි මොවුන් මේ මුල්පදිංචි කරුවන් නෙවෙයි කියලා මේ රටේ ඔප්පු සුළු ජාතින්ට අන්තවාදීන්ට සහ බෙදුම්වාදීන්ට ලබා දෙන තමයි ඒකේ අරමුණ. ඉතින් මේ වහවහම නිවැරදි ඉතිහාසය මේ සමාජගත කරන්න ඕනේ. ඒ වගේම ද්‍රෝහීන් හැටියට එහෙම නැත්නම් සිංහලයන්ගේ සමාජ ද්‍රෝහීන් හැටියට හොරුන් හැටියට තක්කඩින් හැටියට හුවාදක්වන සිංහල වීරයන්ගේ වීරත්වය නැවත මේ හුවාදක්වලා නිවැරදි ඉතිහාසය උගන්වන්න ඕනේ. ඉතින් අනිත් එක සිංහ ඕනෑම වෙලාවක මේ කීරවණන් එකවරයක් අර ලෙනින් කිව්වාගේ මේ සතුවාගේ සතුවා මිතුවාය කියලා සුද්දන්ට විරුද්ධව සටන් කරපු ඕනම කෙනෙක් සිංහලන්ගේ වීරේ. මම හිතන්නේ ඒක ඇත්තටම හරියේ ඔබතුමා කියන කාරණේ ඕනම රටක අපි ඉතිහාසයක් බලද්දි ඒක ඔවුන්ගේ රටවල අපේ රටේ පිට මේක වෙනවා අපේ රටේ වෙන්නේ නැහැ ඉතින් අපි මුළු මහත් සමාජයටම ආරාධනා කර සිටිනවා අපේ ජාතික වීරයන්ට ඒ වගේම මම මේ දින ප්‍රශ්න ඇසු රණවීරවන්ට මඩ ගහන එක නවත්තන්න කියලා අපි මෙතනින් දැනට සාකච්ඡාව නවත්වමු අශෝක මහත්මයා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි